ආයි ගුවන් දුවේ පුතේ මේ ආරඹෙන්නේ දන්න කවුන්ටින් වල නොදන්න කවුන්ටින් 2023 උසස් පෙළ විභාගය සඳහා ගිණුම් කරන විශේෂිත පෙනී සිටින ආදරණීය දුවල පුතාලට ගිණුම් කරන විශේෂිත ඒ සාමාර්ථයක් ලබා ගන්න ඔබට මඟ පෙන්වන ඔබ දන්න කවුන්ටින් වල නොදන්න කවුන්ටින් අද මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ අපේ වැඩසටහන් මාලාවේ පළවෙනි එපිසෝඩ් එක ඒ කියන්නේ මේ වෙනකොට ඔබ ඉතා සාර්ථකව නිම කරලා තියෙන පාඩම් ඒකකයක් තමයි ගිණුම්කරණය හඳුනා ගැනීම සහ එහි අවශ්‍යතාව. ඔබ දන්නවා අපේ පළවෙනි පාඩම ගිණුම්කරණය හඳුනා ගැනීම සහ එහි අවශ්‍යතාව. මේ පාඩම ඉතාම සරල පාඩමක්. අපේ ආදරණීය දූල පුතාලා මේ පාඩම ඉතා හොඳින් අවසන් කරලා තියෙනවා. එහෙත් ඔබ දන්නවාද ඔබේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ ඔය පාඩමෙන් අහන්නේ ප්‍රශ්න දෙකයි. ඔබට හිමි වෙන ලකුණු දෙකයි. හැබැයි අවාසනාවකට ඔබෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ ඔබ දන්න කවුන්ටින් වල නොදන්න කවුන්ටින් මෙන්න පළවෙනි ප්‍රශ්නේ ඇල්ම ඇති පාර්ශව මෙහි අර්ථය කුමක්ද ගොඩක් දෙනෙක් කියනවා ඇල්ම ඇති පාර්ශව කියන්නේ උනන්දුවක් දක්වන පාර්ශව කියලා දුවේ පුතේ ඇල්ම ඇති පාර්ශව කියන්නේ උනන්දුවක් දක්වන පාර්ශව කියලා අර්ථ දැක්කොත් ඒක වැරදි ඒ සමාන පදයක් ඇත්තටම ඇල්ම ඇති පාර්ශව කියන්නේ කවුද ඔබ දන්නවා ව්‍යාපාරයකට උනන්දුවක් දක්වන පාර්ශව ගොඩක් ඉන්නවා. අපි ප්‍රධාන වශයෙන් පාර්ශව 8ක් ගැන කතා කරමු. 1 2 3 4 5 6 7 8. ඔබ දන්නවා මේ ඇල්මැති පාර්ශවයන් ගැන. මේ සියල්ල ඔබ දන්න කවුන්ටින්. එහෙමනම් නොදන්න කවුන්ටින් මොකක්ද? අද මේ දුවේ පුතේ ඇල්මැති පාර්ශව ඇත්තටම අර්ථ දක්වන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. ඇල්මැති පාර්ශව කියලා කියන්නේ ව්‍යාපාරයට බලපෑම් කරන පාර්ශව හා ව්‍යාපාරයෙන් බලපෑමට ලක්වන පාර්ශව මෙන්න මේකයි පුතේ සැබෑ අර්ථය මේ වචනේ එසේනම් ඔන්න ඔබට ඇස නොගැටුණු අවධානය යොමු නොවුණු විෂය කොටසක් මම පැහැදිලි කරා පළවෙනි එකකින් මම යනවා මේ විශේෂකකේ මේ වචනේ මල්ලාගෙන තවත් ඔබ නොදන්න කවුන්ටින් පැත්තකට සැඟවුණු විශේෂ කොටස්. ඒ සාමර්ථයක් සඳහා ඔබ විසින් දැනුවත් විය යුතු වැදගත්ම විශේෂ කොටස්. මේ අපි කතා කරන්නේ පළවෙනි එකකේ. ඔය පුතේ මේ අල්මැති පාර්ශව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මේක අපි කවුරුත් දන්න දෙයක්. අභ්‍යන්තර බාහිර. හැබැයි ඔබ දන්නවද? මේ විදිහට මේ ඇල්මැති පාර්ශව අභ්‍යන්තර බාහිර වශයෙන් කොටස් දෙකකට බෙදන්නේ කුමන කාරණයක් පදනම් කරගෙනද? මේ ප්‍රශ්නට උත්තරය අහුවාම ගොඩ දෙනෙක් එහෙම දන්නේ නැහැ. එසේනම් අද ඔබ ඒක දැනගන්න මොකද ඔබට ඒ දැනුම අවශ්‍යයි ඒ සාමර්ථයකට යන්න. මේ ඇල්මැති පාර්ශව මේ විදිහට කොටස් දෙකකට බෙදපුවාම මෙතෙන්ට එන්නේ කෙනයි මෙතෙන්ට එනවා හත් දෙනෙක්. කොහොමද එහෙම වුනේ? මේකයි හේතුව. අපි ඇල්මැති පාර්ශව අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට බෙදන්නේ තොරතුරු වලට ළඟා වීමට ඇති හැකියාව මත. තොරතුරු වලට ළඟා වීමට ඇති හැකියාව මත. එහෙම නැත්නම් මේකම කියනවා අපි තොරතුරු පාලනය කිරීමට ඇති හැකියාව මත. තොරතුරු පාලනය කිරීමට ඇති හැකියාව මත එහෙම නැත්නම් තොරතුරු වලට ළඟා වීමට ඇති හැකියාව මත මොකද්ද මේ කතාව ඔබ දන්නවා ගිණුම් කරණය විසින් ලබා දෙන්නා වූ තොරතුරු එකිනෙකට වෙනස් මූල්‍ය තොරතුරු මූල නොවන තොරතුරු මේවා අතීත අනාගත වශයෙන් උත් වර්ග කරන්නේ මේ ඕනෑම තොරතුරු වර්ගයක් ව්‍යාපාරයට අදාළව ඇල්මැති පාර්ශවයන්ට ලබා දීම සඳහා එම තොරතුරු සකස් කිරීමේ කාර්ය නිරත වෙලා ඉන්නේ කලමනාකරු එහෙමනම් කලමනාකරුට හැකියාවක් තියෙනවා මූල්‍ය තොරතුරු මූල නොවන තොරතුරු අතීත අනාගත මේ කියන ඕනෑම තොරතුරු වර්ගයකට ළඟා වෙන්න. ඔහු තමයි ඒවා හදන්නේ. ඔහු තමයි ඒවා දකින්නේ. ඔහු තමයි ඒවා සකස් කරන්නේ. එහෙමනම් කලමනාකරුට හැකියාව තියෙනවා පාලනය කරන්න. කලමනාකරුට හැකියාව තියෙනවා ළඟා වෙන්න ඕනෑම තොරතුරු වර්ගයකට. ඔය කියපු තොරතුරු වර්ගවලින් ඓතිහාසික උත් මූල්‍ය උත් තොරතුරු පමණයි ඉතුරු 7 දෙනාටම දෙන්නේ. ඒ කියන්නේ ඉතුරු 7 දෙනාටම අනිත් කිසිදු තොරතුරකට ළඟා වෙන්නත් බෑ ඒව දකින්නත් බෑ. ඒ අනුව ඔබට පැහැදිලි
මෙතන ඔක්කොම ඇල්මැති පාර්ශව නම් තමයි. හැබැයි මේ ඇල්මැති පාර්ශව අතුරින් කලමනාකරුට විතරයි හැම තොරතුරු වර්ගයකටම ළඟා වීමට හැකියාව තියෙන්නේ. හේතුව ඔහු තමයි ඒවා සකස් කරන්න ව්‍යාපාරයේ වෙනුවෙන්. එනිසා කලමනාකරුට හැම තොරතුරු වර්ගයකටම ළඟා වෙන්න පුළුවන් නිසා ඔහුව එක පැත්තකට දාන්න. අනිත් අයට හැම තොරතුරු වර්ගයකටම ළඟා වෙන්න බැරි නිසා ඔහුව අනිත් පැත්තට දාන්න. ඒ අනුව තොරතුරු වලට ළඟා වීමට ඇති හැකියාව මත මේ විදිහට බෙදුවා කියලා කියන්න පුළුවන්. තොරතුරු පාලනය කිරීම නැති හැකියාව කිව්වේ. තොරතුරු සියල්ල තියෙන්නේ. ඒ කියන්නේ හැම වර්ගයකම තොරතුරු තියෙන්නේ අභ්‍යන්තර පාර්ශ්වයේ කලමනාකරු ගාව. ඔහු මූල්‍යවත් ඓතිහාසික තොරතුරු විතරක් මේගොල්ලන්ට දෙනවා. අනිත් ටික මේගොල්ලන් අතට යන්න දෙ නොදී නවත්ත ගන්නවා. පාලනය කර ගන්නවා. එහෙමනම් තොරතුරු පාලනය කිරීමේ හැකියාව තියෙන්නේ මෙයාට. මෙයාලට තියෙන්නේ ලැබෙන තොරතුරක් දිහා බලන්න විතරයි. ඒ අනුව ඔබට පැහැදිලිනේ. ඔබ දැනගෙන හිටියා ඇල්මැති පාර්ශ්වය කොටස් දෙකයි බව. හැබැයි ඔබ දැනගෙන හිටියද මේ දෙක කොටස් දෙකකට බෙදෙන්නේ මොන පදනමටද කියලා. ඔන්න අද එකත් ඔබ ඉගෙන ගන්න. එහෙනම් ආදරණීය දරුවනේ මේ එපිසෝඩ් එක නවත්තන්න වෙලාව හරි. මේ ඔබ ඉගෙන ගත්තේ දන්න කවුන්ටින් වල නොදන්න අකවුන්ටින්. එසේනම් තවත් දවසක අපි හමුවෙමු. මතක තියාගන්න. අදිෂ්ඨානයේ ජයග්‍රහණය නම් කැපවීම අසීමිත විය යුතුයි. අකවුන්ටින් ඉගෙන ගන්න එන තැන එන අය accounting ඉගෙන ගන්න තැන. Counting නොවන accounting. ආදරණීය දරුවනි, ගිණුම් කරණයේ සැඟවුණු විශේෂ කොටස් කතා කරමින් නැවත දවසට හමු වෙනතුරු ඔබට සුබ දවසක්.